අපි හැමෝම කැමති අපේ තරුණ පෙනුම රැකගන්න. වයසට යන විට එහි මූලික ලක්ෂණ පෙන්වුම් කරන්නේ සමේ. වයසත් එක්ක සම දුර්වර්ණ වෙනවා. ඒ වගේම සමේ සිහින් රැලි මතු වෙනවා. සමේ විවිධ කළු පැල්ලම් මතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමේ තෙතමනේ අඩු වෙලා සමේ තියෙන නම්‍යශීලීභාවය අඩු වෙනවා. ඒ වගේම සම එල්ලා වැටීමක් සිදු වෙනවා. වයසත් සමග සමේමේ වෙනස්කම් ඇති වෙන මූලික හේතුවක් තමයි සමේ තියෙන කොලජන් ප්‍රමාණය අඩු වීම. එහිදී සමේ තියෙන කොලජන් නිෂ්පාදනයත් අඩු වෙනවා. ඒ වගේම කොලජන් විනාශ වීමත් වැඩි වෙනවා. මෙන්න මේ හේතු දෙක නිසාම වයසත් සමග සමේ කොලජන් අඩු වෙලා සම එල්ලා වැටීමක්, සමේ රැලි වැටීමක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අද අපි කතා කරමු මේ සම එල්ලා වැටීමට, එහෙම නැත්නම් සමේ තරුණ පෙනුම රැක ගැනීමට තිබෙන ප්‍රතිකාර අතුරෙන් විශේෂිත ප්‍රතිකාරයක් ගැන. ඒ තමයි හයිෆු කියන කෙටි නමින් හැඳින්වෙන ප්‍රතිකාරය. හයිෆු කියලා කියන්නේ හයි ඉන්ටෙන්සිටි ෆෝකස් අල්ට්‍රාසවුන්ඩ්. කෙටියෙන් පැහැදිලි කරනවා නම් මෙහිදී කෙරෙන්නේ අල්ට්‍රාසවුන්ඩ් තරංග මාලාවක් සමවත්ත පතිත වුණාම පස්සේ එහිදී ඇතිවන තාපය නිසා සමේ තියෙන කොලජන් වර්ධනය කිරීමක්. දැන් අපි බලමු කොහොමද මේ හයිෆු ප්‍රතිකාරය අනිත් ස්කින් හයිට්නින් ට්‍රීට්මන්ට් අතුරින් වෙනස් වෙන්නේ කියලා. එකක් තමයි මෙම ප්‍රතිකාරය සාමාන්‍යයෙන් නැවත නැවත කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එක ප්‍රතිකාරයකින් වුණත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මාස කීපයක් යනකොට. ඒ වගේම තමයි මෙම අල්ට්‍රාසවුන්ඩ් කිරණ සමේ මතු පිටට වෙනසක් ඇති කරන්නේ නැතුව සමේ ගැඹුරු ස්ථානවලට ක්‍රියාත්මක වෙන නිසා ඩවුන් ටයිම් කියන එක, ඒ කියන්නේ සම මතු පිට ඇතිවන වෙනස්කම් ඉතාමත් ස්වල්පයි. මද රතු වීමක් ඉදිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒකත් පැය කිහිපයකින් නැති වෙලා යනවා. ඒක නිසා මෙම ප්‍රතිකාරයෙන් පසු කෙනෙකුට ඊට පස්සේ ඒ ගමම්ම වගේ තමන්ගේ දෛනික ක්‍රියාකාරී කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. අනේක නිසා මේ ප්‍රතිකාරයට ලන්ච් ටයිම් ෆේස් ලිෆ්ට් කියලත් හැඳින්වෙනවා. ඒ වගේම තමයි සම මතු පිටට ක්‍රියාත්මක නොවේ ගැඹුරට පමණක් ක්‍රියාත්මක වෙන නිසා අතුරු ප්‍රතිඵලවලිනුත් අවමයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාරයෙන් පසු විශේෂ පරිස්සමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම හයිෆු ප්‍රතිකාරය සමට පමණක් නෙවෙයි සමට යටින් තියෙන ස්මෑස් පටකයටත් ක්‍රියාත්මක වෙලා එහිත් තද කිරීමක් සිදු කෙරෙනවා. අනේ ඒක නිසා ස්කින් ටයිට්නින් සඳහා තියෙන අනිත් ප්‍රතිකාර සියල්ලම අතුරින් ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිකාරයක් බවට මෙය හඳුන්වන්න පුළුවන්. හයිෆු ප්‍රතිකාරයේ වඩා සාර්ථක වෙන්නේ හැම එල්ලා වැටීම මද වශයෙන් තිබෙන කාලවලදී. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි තරුණකම රැක ගන්න වැඩිපුර හිතන කාලයක්, ඒ කියන්නේ අවුරුදු 35 පසු වෙලා 35 55 අනේ අතර කාලයේදී තමයි මේ ප්‍රතිකාරයේ වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ.